අයිබවන් පක්ෂපාත ભેදයකින් තොරව සත්‍ය ප්‍රථමයෙන්ම දැනගන්න තිනෙකම දැන සියත ප්‍රවෘත්ති ආරම්භ කිරීමට සූදානම් මම යුගන්ති බයිරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල සූක්ෂම මත්පෙති ජවාරමක තොරතුරු හෙලිවේයි මිලියන 28ක් වටිනා මත්පෙති සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට හෙරොයින් තොගයක් සමග මදුෂ්කයේ සමීපතමයකුත් පොලිස් බහරයට IDH රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයා කන්දකාඩු රෝහල වෙත දිවයිනේ සියලු පාසල්වල ශ්‍රේණි 3ක අධ්‍යන කටයුතු හෙට සිට ආරම්භේ මහමැතිවරණයේ ප්‍රථම නිලචන්ද ප්‍රතිපලය 6 වනදා පස්වරු 4ට පෙර වත්මන් රජ්‍ය දේශපාලන පරිගැනීම් සිදු කර නොමැති බව අගමැති කියයි සැවොම දිනන යුගයක් බිහි කරනවා සජිත්ගෙන් ප්‍රතිඥා वत्मन राज्य दूषित इन रकिन बाबट बिमल गेन चौदना दें देशी पाठ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් විසින් බෙරටට මත්ද්‍රව්‍ය කෙනේ මේ නවතම ක්‍රමවේදයක් අනාවරණය කර ගැනීමට ශ්‍රී ලංකා පොලිසියට හැකි වේ තිබෙනවා ඒ අනුව ජාවාරම සිදුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේ කොටුව පොලිස් වසමේ තරුපන්තියේ හෝටලයක් අසලදී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 400ක් සහ මත්පෙති 5600ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකට අනුවයි. මෙහිදී අතරංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 20 සහ 29ක් වූ තරුණයින් දෙදෙනෙකු වන අතර ඔවුන් වත්තල සහ අංගොඩන ප්‍රදේශවල පදිංචිකරුවන්. මෙම මත්පෙති තොගයේ කුරියර් සේවයක් හරහා දිවයිනට ගෙන්වා ඇති බවට අනාවරණය වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ. කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක රැඳී සිටිමින් මද්ද්‍රව්‍ය ජාවාරම සිදු කරන බවට තමයි තොරතුරු අනාවරණය වුණේ. ඒ අනුව තමයි මේ වැටලීම කළේ. කොළඹ මධ්‍යම දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් තවදුරටත් මේ විමර්ශනය ඉදිරියට ගෙන යමින් ලබාගත් තොරතුරු අනුව හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 400ක් තිබී සොයා ගැනීමට හැකියාව ලැබුණා. ඒ අනුව සමස්ත වශයෙන් හෙරොයින් වලට අමතරව මත්පෙති 5600ක් පමණ මේ වෙන විට පොලිස් භාරයට ගෙන තිබෙනවා විශේෂත්වය තමයි මේ මත්පෙති රාත්‍රී සමාජ ශාලාවල සහ විවිධ උත්සව අවස්ථාවන් සඳහා ප්‍රසිද්ධ හෝටල් වලදී සහ වෙනත් අවස්ථාවලදී අලෙවි කරන බව මේ අලෙවි කිරීම කරන අවස්ථාවලදී එක් මත්පෙත්තක් රුපියල් 2500ත් 5000ත් අතර ප්‍රමාණයකට අලෙවි කරන බව දැනට අනාවරණය වෙලා තියෙන තොරතුරු අනුව වාර්තා වෙනවා. ඒ අනුව මේ මත්පෙති වල වෙළඳපළ වටිනාකම රුපියල් මිලියන 14ත් 28ත් අතර ප්‍රමාණයක් වෙනවා. මේ සම්බන්ධයෙන් දැනට විමර්ශන කරගෙන යනවා. දැනට අනාවරණය වෙලා තියෙන විමර්ශන අනුව මෙම මත්පෙති ජාවාරම බන්ධනාගාරගතව සිටින සැකකරුතුගේ මෙහෙයවීම මත සිද්ධ වෙන බව තමයි අනාවරණය වෙලා තියෙන්නේ. මේ දක්වා ශ්‍රී ලංකා පොලිසියට අනාවරණයේ නොව ආකාරයට මෙවර මෙම මත්පෙති ලංකාවට ආනයනය කරන තිබෙන බව අනාවරණය වෙන්නේ කුරිය සමාගමක ආශ්‍රයෙන් ඒ අනුව නවතම උපක්‍රමය තමයි මෙවැනි කුරිය සමාගම් හරහා මත්පෙති මත්ද්‍රව්‍ය ලංකාවට ගෙනල්ලා බෙදා හැරීම බව මේ වෙන විට අනාවරණය කරගෙන තියෙනවා මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කළ මීගමුව බන්ධනාගාරයේ ජේලර්වරයා බූස බන්ධනාගාරයට මාරු කරේවා තිබෙනවා වරෙන්තු නිකුත් කර තිබූ ඔහු පසුගිය 24 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වී තිබූ අතර සිදු කළ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු ඊයේ දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. ඒ අනුව ඔහු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. එසේම අධිකරණ නියෝග මත අදාළ ජේලරවරයා බූස බන්ධනාගාරයට මාරු කර යවූ බවයි බන්ධනාගාර පරිපාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. මෙතර මීගමුව බන්ධනාගාරයේ තුලට හෙරොයින් ඇතුළු තහනම් ද්‍රව්‍ය තාපීට ඉහලින් විසිකර පුත්කලින් 7 දෙනෙකු ඊයේ දින අතරංගුවට ගෙනුණා. එෙහිදී අතරංගුවටගත් රුක්ෂාන් තිලංග නම් 31 හැවිරිදි සැකකරු මෙම සිද්ධියේ ප්‍රධාන ජාවාරම්කරු බවයි පොලිසිය ප්‍රකාශ කළේ. අතරංගුවටගත් පිරිස අතරට කාන්තාවන් දෙදෙනෙකුට ඇතුළත්. බන්ධනාගාරයේ තුලට තාපීට ඉහලින් මෙලෙස හෙරොයින් ඇතුළු තහනම් ද්‍රව්‍ය කලක සිට හුවමාරු කිරීමක් සිදුව ඇති අතර මෙය කල්ලි කිහිපයක ක්‍රියාවක් බවට පත්ව ඇති බවයි පොලිසිය මේ වන විට අනාවරණය කරගෙන ඇත්තේ
මෙතර ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මදුෂ්ගේ සමීපතමෙකු කොළඹ කෙසෙල්වතර ප්‍රදේශයේදී අද පෙරවරුවේ අතරංගුවටගෙන තිබෙනවා. එලෙස අතරංගුවටපත් ඇත්තේ වයස අවුරුදු 32ක් වූ ගමගේ තරංග කුමාර නම් කෙසෙල්වතර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. සැකකරු අතරංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5ක් සහ මිලිග්‍රෑම් 230ක් හමු වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොටසේ නිවේදනය කළේ. फेसबुक नीति विरोधी यदि तरंग संविधान तरण पोलिस अतरूटकिन महेश्वरा विधेयत लक्ष्य उदाहरी मिठाई महेश्वरा नियोग फेसबुक नीति विरोधी यदि तरंग संविधान तरण पोलिस ඔවුන් සතුව තිබේ යතුරුපැදි 24ක් පොලිස් බාරයට ගත් බවයි පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. අදාළ තරුණයින් පිරිස පිළියන්දල කැස්බෑව ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී මෙම තරඟය සංවිධානය කර තිබූ අතර පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා. මෙම තරුණයින් පිරිස පසුගිය සතියේදීත් මෙලෙස යතුරුපැදි කිහිපයක් යොදා ගනිමින් මෙම තරගාවලිය සංවිධානය කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මෙලෙස අතරංගුවටගෙන ඇත්තේ පිළියන්දල බණ්ඩාරගම දෙහිවල ගල්කිස්ස හෝමාගම ඇතුළු ප්‍රදේශවල පදිංචි කරුවන්. ඔවුන් අද දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනුතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. කොරෝනා වෛරස් ආසාදනය වූ නව ආසාදිතයන් දෙදෙනෙකු අද දින මෙරටින් හඳුනාගත් බව සෞඛ්‍යංශ පවසනවා. අද දින තහවුරු වූ ආසාදිතයන් දෙදෙනා කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වෛරස් ආසාදිත පුද්ගලයෙකුගේ ආශ්‍රිතයන් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. ඒ අනුව මෙරට සමස්ත COVID-19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2772 දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදී නව ආසාදිතයින් 6 දිනක මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින් 6 දෙනා අතර චෙන්නයි සිට මෙරටට පැමිණි පුද්ගලින් 7 දෙනෙකු, බෙලාරුස් රාජ්‍ය සිට පැමිණි පුද්ගලෙකු සහ එක්සත් අරාබි එමිරේට් රාජ්‍ය සිට පැමිණි පුද්ගලයෙකුද වන බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. තවදුරටත් රෝහල්වල පුද්ගලින් 656 දෙනෙකු ප්‍රතිකාර ලැබෙන අතර පුද්ගලින් 2103 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. IDH රෝහලින් පැනගොස් සිටියේදී හමුදා බාරයටගත් කොවිඩ් ආසාදිතයා කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටි රෝහල වෙත රැගෙන යාමට පියවරගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. පසුගිය 24 වනදා අලුයම අංගුඩ බෝවන රෝග විද්‍යාලයේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී පළගිය කොවිඩ් 19 ආසාදිතයා පැය 8කට පසුව කොළඹ ජාතික රෝහල ආසලදී සෞඛ්‍ය හා ආරක්ෂක අංශ බාරයට පත් වුණා. ත්‍රිකුණාමලය වල්ලිමලෙහි පදිංචි මොහමඩ් කාසීම් මොහමඩ් නසීම් මෙම්ති වූ අධික ලෙස මද්රව්‍ය වලට ඇබ්බැහි වී සිටි පුත්කලෙක්. දකුණු අප්‍රිකාවේ වෙළඳ අමාත්‍ය ඉබ්‍රාහිම් පටෙල්ට කොවිඩ් 19 වෛරස ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. අප්‍රිකානු කලාපයේ වෛරසයෙන් වඩාත්ම පීඩාවටපත් රට තුළ වෛරස ආසාදනය වූ සිව්වැනි ඇමතිවරයා හොයි. එරට කැබිනට් ප්‍රකාශක ෆුම්ලා විලියම්ස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ 58 හැවිරිදි පටෙල් කොවිඩ් 19 වෛරස ආසාදිතයෙකු බවට ඊයේ හඳුනාගත් බවයි. කිසිදු නව කොරෝනා ආසාදිතයෙකු සිය රටින් වාර්තා නොවන බවට ප්‍රකාශ වූ උතුරු කොරියාවට මෙවැනි විට කොරෝනා බිය ඇති වී තිබෙනවා. ඒ කොරෝනා ආසාදිත බවට සැක කරන පුද්ගලෙකු දකුණු කොරියාවේ සිට උතුරු කොරියාවට ඇතුළු වී ඇතැයි අනාවරණය වීමත් සමගයි. අදාළ සැක කටයුතු කොරෝනා ආසාදිතයා දේශ සීමා හරහා නීති විරෝධී ලෙස රට තුළට ඇතුළු වී ඇති බවයි උතුරු කොරියාව පවසන්නේ. ඒ අනුව අදාළ පුද්ගලයාට කොරෝනා වෛරස ආසාදනය වී ඇති බවට තහවුරු වුවහොත් උතුරු කොරියාවෙන් වාර්තා වන පළමු කොරෝනා ආසාදිතයා ඔහු වන අතර උතුරු කොරියාව කොරෝනා ලයිස්තුවටද ඇතුළත් වෙනු ඇත. කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමග උතුරු කොරියානු නායක කිම් ජොන් අන් බීතියට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පවතින තත්ත්වයේ හමුවේ හදිසි සාකච්ඡාවක් ඇඳ වූ උතුරු කොරියානු නායකයා එරට දේශ සීමා නගරයක් වන කේසොන් නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර එය වසා දැමීමට පියවර ගෙන ඇතයිද විදෙස් වාර්තා සඳහන් කළා.
ब्रेसिल जनाधिपति जिया बोल्सोनारो तमंगे कोविड-19 परीक्षण प्रतिफल ऋणात्मक वीमें पशु समाज निरावरण वीमें सह मुख आवरण मेलदीमें नरक आदर्श लबादी एरट बोवन रोग पिलिबंद संगमे प्रधानिया पवसनवा ओहुगे प्रतिफल ऋणात्मक बव परीक्षा कल बव ईए निवेदन कले जूली हत्वेनि दिन जनाधिपति वरियाट कोविड-19 आसादिनी वियति बव निवेदन किरीमें पशु धनात्मक परीक्षण धरण वक्सिदु किरीमें नतुरुवाय पशुगे सेनसुरादा दिन उदासन बोल्सोनारो यतुरुपेदियक नगी श्रेणी हेट सिट रजे सेलू पासल एकुलह दोलह दहतुन श्रेणी सिसुन संदह पमनक व्युक्त किरण बाव अध्यापन अमात्यांशे पवसनवा केसे वेतत पासल पेरवरु हताय तिह सिट पसवरु तुनाय तिह दक्वा पवेत्तिन बाव एमा अमात्यांशे संदहन कला एमएनएम इधर महामतिवरण कटित संदा योदागन सेलू पासल बल विधुहलपति वरु सह नियोज्य विधुहलपति वरुण लबन विसी आठवन दासीट तिस एक्वेनि दादक्वा दिनयन्हि पासले रंदे सिटिय युतु बवद अध्यापन मात्यांशे देनुम देनवा ओउन विसिन एम काले तुल सहकार मतिवरण कुमसारिस वरुण समग साक्षात्कार कर सिसुन्गे अध्ययन कटित वलट बाधावक नोवन अयिरिन पासल तुल मतिवरण कटित पवत्वागन यामट पीवर गन्ना लेसद अध्यापन मात्यांशे देनुम दे तिबेनवा मे अतर 11 12 13 श्रेणी हरणु कोट सेसु श्रेणी අධ්‍යයන කටයුතු ආරම්භ වන්නේ අගෝස්තු මාස 10 වෙනිදා සිටයි. එමෙන්ම පෙර පාසල් එළඹෙන අගෝස්තු මාස පළමු වෙනිදා සිට විවෘත කිරීමටද පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වුණා. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතුවූ නවතම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් 2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාස 12 වෙනි සඳුදා සිට නොවැම්බර් මාස 6 වෙනිදා තෙක් පැවැත්වීමටත් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මාස 11 වෙනි ඉරිදා දින පැවැත්වීමටත් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. එළබෙන මහමැතිවරණයේ පළමු නිලචන්ද ප්‍රතිඵලය අගෝස්තු මාස 6 වෙනි දින පස්වරු 4ට පෙර ලබා දීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. යද රාජකීයයේදී මාධ්‍යවේද අදහස් දක්වමින් මේ අතර මහමැතිවරණයට අදාළ නිලචන්ද දැන්වීම පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද දිනය ප්‍රකාශයට පත් කර තිබුණා. මැතිවරණ කොමිසමේ නිලධාරීන් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් සහ දිස්ත්‍රික් නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරු අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්ුණා. ඒ රාජකීය පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරේ නිරෝධායනයට ලක්වන අයට ඡන්දේ දීමේදී ඇතිවන ගැටලු කොහොමද අවම කරගන්නේ ඒ සඳහා ගන්නාලද ක්‍රියාමාර්ග. දැනට අපි තීරණය කරලා තියෙනවා නිරෝධායන සෙන්ටර්ස් වලත් සහ නිරෝධායන ගෘහ වල රැඳී සිටින අයටත් 30ක් වෙනදා ඡන්දය දීමට පාසුකම් ලබා දෙන්න. හැබැයි මේක අපි හෙට දේශපාලන පක්ෂ වල රැස්වීමේදී සාකච්ඡා කරලා නැවතත් අපි එකඟතාවය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඡන්ද ගණන් කිරීම පටන් ගන්න අපි 6 වෙනිදා. සමහර දිස්ත්‍රික් වල තපල් ඡන්ද පටන් ගන්නවා දිස්ත්‍රික්ක දෙකක උදේ 7ට. තවත් දිස්ත්‍රික්ක දෙකක ඡන්ද ප්‍රදේශ දෙකක් උදේ 4ට පටන් ගන්නවා. අනිත් සියලුම ඡන්ද ප්‍රදේශ සහ තපල් ඡන්ද ගණන් කිරීම පටන් ගන්නේ 8ට. මොකද නිලධාරීන් ඉන්නවනම් ගණන් කිරීම මැදස්ථානයේ අවටම අපිට ඒගොල්ලන්ට 6ට එන්න කියලා ගණන් කිරීම කලින් පටන් ගන්න පුළුවන්. අපි ප්‍රතිඵල කොහොමද? දවල් කෑමෙන් පස්සේ තමයි දෙන්න වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා පළවෙනි ප්‍රතිඵලය හවස තේ බොන කලින් දෙන්න. නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදීමේ අවසන් දිනය ඡන්ද විමසීමේ දිනයට දින 7කට පෙර අපි අවසන් කරනවා. අපි ඡන්ද විමසීම දින්නේ අගෝස්තු 5නේ 29 වෙනිදා මාස අපි බෙදන්නේ නැහැ. හැබැයි අපි රාජාංගනේ අපේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදන්න පටන් ගන්න අපි 28 වෙනිදා විශේෂිත තත්වයක් කියලා අපි ඒක දෙවනිදා ඉරිදා වෙනකම්ම බෙදනවා නිල ඡන්ද දැන්වීම පත්‍රිකා. රාජාංගනේ ප්‍රදේශයේ තැපැල් ඡන්ද විමසීම් කටයුතු මේ මාස 29 වෙනිදා පැවැත්වීමට නියමිත බවයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නිනායක මහතා සඳහන් කළේ. රාජාංගනේ දැනට අලුතින් රෝගීන් හඳුනාගැනීමක් සිද්ධ වෙලා නැහැ. PCR පරීක්ෂණ ගොඩක් කරලා තියෙන සෞඛ්‍ය අංශවලින් ඡන්දය අපි පවත්වනවා තැපැල් ඡන්දේ 29 වෙනිදා. එළඹෙන මහමැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු අද දිනත් සිදු කෙරුණා. එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම කටයුතු අවසන් අධීරේ පවතින්නේ 29 වෙනිදා වන විටත් යමෙකුට තමන්ගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොතිබුණොත් ඔහුට හෝ ඇයට පුළුවන් තමන්ගේ සාමාන්‍ය ලිපි බෙදීම කටයුතු කරන තැපැල් කාර්යාලයට හෝ උපතැපැල් කාර්යාලයට පැමිණ තමන්ගේ අනන්‍යතාවය පැහැදිලි කොට
මෙතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 259ක් වර්තා වී ඇති අතර අතුරු උඩ ගැනීම 300ක් සිදු කර ඇති බවයි මෙතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ. මේ අතර මාතලේ ඇල්වලි ප්‍රදේශයේ අවන්හලකට ඊයේ රාත්‍රිය ඇතුළු වූ දේශපාලන පක්ෂයකට අයත් ආධාරකරුවන් පිරිසක් එම අවන්හලේ හිමිකරුගේ පුත්‍රයාට සහ සේවකයාට පහර දෙන ආකාරය එහි සවි කර තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. කරුණාකර දිස්ත්‍රික්කයේ සස්ෘවිකත්වයේ මත පදනම් වූ පූර්ණ සංවර්ධනයක් සඳහා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සැලැස්ම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පූර්ණ සහය පළ කර සිටිනවා. ඒ මැල්සිරිපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා පුදුජන පෙරමුණෙන් මහමැතිවරණයේ තරඟපදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජනහමු මාලාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්ුණා. ඒ අනුව කුරුණෑගල සත්‍යවාදී ක්‍රීඩාංගණයට පැමිණි ජනාධිපතිවරයාට එහි සිටි ජනතාවකින් හිමි වුණේ උණුසුම් පිළිගැනීමක්. එමෙන්ම මැල්සිරිපුර ජනහමු සඳහා සහභාගී වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි සිටි ජනතාව මහත් හර්ෂයෙන් යුතුව පිළිගනු ලැබුවා. ඔවුන් සමග සුහඳ පිරිසඳරක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡාවට ද ලක් කළා. මහව ප්‍රදේශයේ ජනහමු සඳහා සහභාගී වූ ජනාධිපතිවරයා ප්‍රදේශයේ ජනතාවගෙන් ඔවුන්ගේ ගැටළු පිළිබඳව විමසා සිටියා. කෙස විටක තම රජයක් තුලින් දේශපාලන පරිගැනීම් සිදු නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ ඌව පරණගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ශ්‍රී ලංකා පුදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජන හමුවාලාවේ තවත් ජන හමුවක් ඌව පරණගම ප්‍රදේශයේ පැවතුනේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. අපි කරපු වැඩවලට අමතර කිසි වැඩක් එක්සත් ජාතික පක්ෂයට කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. බහුගිය ආණ්ඩුවට උවමනාවක් තිබුණේ නැහැ. පාරවල් වේවා, ස්පීතාල වේවා, පාසල් වේවා, ඔවු නඩු ගානේ මහින්දෝදයේ විද්‍යාගාර 1000 අපි හදලා එකක්වත් වැඩියෙන් විවුර්ත කරගන්න ඕනට බැරි වුණා. හැබැයි යාලා උනන්දු වුණා මහින්දෝදයේ කියන කෑල්ල කපන්න. ඒ පරිගැණීම බොහොම ලස්සනට සාර්ථකව දෙගොල්ලම හවුලේ කරා. අපි පරිගැණීමක් කරන්න සූදානම් වෙන්නේ නැහැ. මොකද ඒක අපේ පුරුද්ද නෙවෙයි. අපිට ඒක කරන්න ගියොත් රටේ වැඩ කරන්නේ නැතුව ඒ සඳහාම අපේ කාලය යොදවන්න වේවි. නුතුම් කරපු වරදවල් යම් යම් අවස්ථාවලදී එළිදෙන උනාම ඒවා පිළිබඳව උන්ට වග කියන්න සිද්ධ වෙනවා. මේ බණ්ඩාරවිල ප්‍රදේශයේ පැවති ජන හමුව. අපි බලයට ආපු හැම අවස්ථාවකදීම රජයේ සේවකයව රැක්කා. අපි දාද විශ්‍රාමික රජයේ සේවකයා ආග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ලබා දීමේ වැඩපිළිවෙලට අපි කැබිනට් අනුමැතියක් ලබා ගත්තා. ඒ වගේම රජයේ සේවකීන්ට හා විශ්‍රාමිකීන්ට රජයේ රෝහල්වල විශේෂ වාට්ටු ඇති කර ගන්නත් අපි කටයුතු කරනවා. විශ්‍රාම වාට්ටුවේ තියෙන විෂමතාවයන් පිළිබඳ අවබෝධ කරගෙන එය නැවත සකස් කිරීම සඳහා ඒ විෂමතාවයන් නැති කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් අපි දියත් කරන්නට කටයුතු කරගෙන යනවා. සෞම දිනවන ආර්ථික සමාජීය දේශපාලන සංස්කෘතියක් රට තුළ නිර්මාණය කරන බව සමගි ජනපද වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කැස්බාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සමගි ජනබලවේගයෙන් මෙවර මහමැතිවරණයට තරඟවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් අද පෙරවරුවේ කැස්බෑව ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රටේ තිබෙන සුපුරුදු දේශපාලන සංස්කෘතිය තමයි කොටසක් දිනු කොටසක් පරා. ඒ ක්‍රමය තමයි බොහෝ දුරට නිදහසෙන් පස්සේ අපේ රටේ ක්‍රියාත්මක වුණේ.
මම විශේෂයෙන්ම ඔබතුමන්ට කියන්න කැමතියි සැමෝම දිනවල ඒ ආර්ථික සමාජීය දේශපාලන සංකල්පය අපි රට පුරාවටම දියත් කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි බොහෝ දෙනෙක් අහනවා රටේ අගමැතිතුමාගෙන් කොහොමද රටේ ආර්ථික ප්‍රශ්නේ විසඳන්නේ ඇත්ත වශයෙන්ම එතුමාට විසඳුමක් නැහැ ප්‍රශ්නේ පිළිබඳව අවබෝධයක් ලෝකයේ සියලුම රටවල් මේ වගේ මහා ආර්ථික ප්‍රපාතයකින් ගොඩාවේ ජනතාව අතර මුදල් දීලා මූල්‍ය උත්තේජක පැකේජයන් ක්‍රියාත්මක කරලා ඒ තුලින් මුදල් සංසරණය ප්‍රගුණ කරලා ආර්ථිකය ගොඩනැගීම. ඒ දේ නොකරන එකම රට සහ ආණ්ඩුව මේ අපේ රටේ තමයි මොනවත් කරන්නේ නැහැ. මේ අතර පිළියන්තල ප්‍රදේශයේ පැවති ජන හමුවක් සඳහාද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. අද රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ මනුෂ්‍යත්වයේ රජයන යුගයක්. සොඳුරු ආණ්ඩුවක්. ජනතාවගේ ප්‍රශ්න ඉදිරියේ විසඳුම් සපයන ආණ්ඩුවක්. ධනාත්මක පිළිතුරු ලබා දෙන රජය. නමුත් අද වෙනකොට මේ රජයට ජනතාවගේ ප්‍රශ්න ඉදිරියේ රජය අකර්මණ්‍ය වෙලා තිබේ. රජය අපහසුතාවයට පත් වෙලා තිබේ. මේ ආණ්ඩුව පොරොන්දු වුණා 104 සහන පොලියට සහන ණය ලබා දෙනවයි කියලා. අද වෙනකම් මහ පොළවේ ඒක යථාර්ථයක් බවට පත් වෙලා නැහැ. අනිවාර්යෙන්ම මේ ආණ්ඩුව පිහිටවල මම ජනතාව බලාපොරොත්තු වෙන 104 සහන පොලිය සහන ණය ලබා දෙන්නටයි කියන එක මම ප්‍රකාශ කරන්නේ. රට ගොඩනැගීමට හැකි එක්සත් ජාතික පක්ෂය පිළිබඳව ජනතා විශ්වාසය තබන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මේ මහතා මේ බව ප්‍රකාශ කළේ පිළියන්තල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ ජන හමුවක් අද පිළියන්තල ප්‍රදේශයේදී පැවැත්වුණා. පළමුවෙන් ආර්ථිකය හදන්නේ. මේ ආර්ථිකය නිකන් හැදෙන්නේ නැහැ. මේ අවුරුද්දේ ලෝකයේ ආර්ථිකය ඔක්කොම පල්ලෙහාට ගිහින්. කොහොමද ගොඩ එන්නේ? දැන් රටවල් කරන්නේ මේ අවුරුද්දේ බර ආණ්ඩුව අරගන්නවා. දැන් අපි වාගේ රටවලට මේ බර අරගන්න බැරි නම් කියලා තියෙනවා IMF එකට අපිට උදව් කරන්න කියලා. ඉතින් අපේ වටේ තියෙන රටවල් ආධාර උපකාර අරන් තියෙනවා. අපිට හම්බ වෙලා නැහැ. මේ ප්‍රතිපත්ති වැරදි. පුදුමයි දැන් 2018 දී මේ රටේ පළවෙනිවට ප්‍රාථමික ආයවේ අතිරික්කයක් තිබුණා. ණය ගෙවන එක හැර අනික ඔක්කොම අපිට ගෙවන්න තිබුණා. එහෙම ගියදී ණය ගෙවන තත්ත්වයක් අපිට ඇති වෙන්න තිබුණා. ඕගින් 2030 වෙනකවදී ණය ගෙවලා දාන්නයි බැලුවේ. දැන් එහෙම එකක් නැහැ. අපේ ආදායම අපිම අඩු කරගත්තා. ඉතින් මම බැලුවේ ඉස්සෙල්ලම අපේ ප්‍රතිපත්ති ගැන විශ්වාසයක් තියෙන. ඒ නිසායි ප්‍රතිපත්ති ගැන විශ්වාසයක් තියෙන නිසා තමයි විශේෂයෙන්ම අර ඩොලර් මිලියන 6000 අපි හොයාගන්නේ. එතනින් තමයි මේ බර ඇදගෙන යන්නේ. රැකියා නැති අයට රැකියා ලැබෙන. තියෙන ව්‍යාපාර ආරක්ෂා කරන්නේ. මේ හැම එකක්ම එක සැරේ සිදුවෙන්නේ නැහැ. සංචාරක ව්‍යාපාරේ මේ අවුරුද්දේ එන්නේ නැහැ. ස්පාඤ්ඤය පටන් ගත්තා. දැන් ස්පාඤ්ඤයේ කොරෝනා හැදිලා ආපහු අහලා තමන් විගහට රටවල ආපහු යනවා. මේ අවුරුද්දේ නැහැ. එහෙනම් ආණ්ඩුව මැදිහත් වෙලා ආධාර උපකාර කරනවා. වත්මන් රජය දූෂිතයන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට ජාතික ජනබල වේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක බිමල් රත්නායක මහතා චෝදනා කර සිටිනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ ආණ්ඩුකරණ ක්‍රියාවලිය ඇතුලේ පේන්න තිබෙන එක ප්‍රධානම කරුණක් තමයි ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව තිබෙන බරපතල අසංවේදීකම සහ ජනතා ප්‍රශ්න සමච්චලයට ලක් කිරීමේ පැහැදිලි ස්වභාවයක් පොදුජන පෙරමුණේ නායකයන් තුලින් පැහැදිලිව පේන්න පටන් ගන්න තිබෙනවා. මොකද මෑතකදී විශාල ආන්දෝලනයකට තුඩු දීලා තිබෙන කුරුණෑගල පුරාවිද්‍යා ස්ථානය විනාශ කිරීම පිළිබඳ ගැටලුවේදී ආණ්ඩුවේ නායකයන් මේ පුරාවිද්‍යා ස්ථානය විනාශ කිරීම පිළිබඳව දක්වන බරපතල අසංවේදීකම නොසලකී සහ සමච්චලයි. මේක බොණක බාරජුරුවන්ගේද නැත්නම් වෙන කෙනෙක්ගේද කියන ප්‍රශ්නය විද්‍යාර්ථීන් විසින් සොයාගත යුතු කරුණක්. ඒ කෙසේ වුණත් මේ ප්‍රශ්නයේදී ආණ්ඩුව හැසිරෙන විදිය ගත්තොත් අපිට පේනවා සමාජයක් කම්පා වෙලා තිබෙන. එම නිසා තමන්ගේ වැරදි කරපු අපරාධකරුවාට නීතිය ක්‍රියාත්මක කරන්න නොදී මේ පුරාවිද්‍යා ස්ථානයේ දෝෂ කරපු අපරාධකරුවා රකින්න ගම පුරාවිද්‍යා පනත් සංශෝධනය කිරීම වගේ වංචනික ව්‍යාජ අසංවේදී වැඩ කිරීම අපි අත්තරම හෙලා දකිනවා කනගාටු වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා වෛරසයෙන් ජනතාවගේ ජීවිත බේරාගත් සේම ජනතාවගේ ජීවනෝපායද බේරාගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ මීගමුව ප්‍රදේශයේ පැවති සම්මේලනයකට එක්වමින් අපේ ජනාධිපතිතුමා අපේ රටේ ජනතාව කොරෝනා වෛරස වලින් ජීවිතේ ඉතරද බේරගත්තේ නැහැ. එතුමා මේ රටේ ජනතාවගේ ජීවිතය බේර ගන්න ගමන් ජනතාවගේ ජීවනෝපාය බේර ගන්නයි කියන එක අපි ආඩම්බරෙන් කියනවා. අද හැම කෙනෙක්ගේම ජීවනෝපාය කරන්න අවස්ථාව මුලින්ම කෘෂිකර්මයට දුන්නා.
ඊට පස්සේ වැවිලි ශේෂ්ඨට ඉඩ දුන්නා දීවර ශේෂ්ඨට ඉඩ දුන්නා කර්මාන්ත ක්‍රමයෙන් ඇරියා දැන් හෝටලුත් එක එක ඇරෙනවා අපිට මේ බලය පැහැදිලිව දුන්නොත් ජනාධිපතිතුමා පැහැදිලිව සාධික දීලා දෙනවා මේ රටේ සියලු ජනතාවගේ හැම කෙනෙක්ගේම ජීවනෝපාය ස්ථිරව ඉහළටම ගෙනියලා හොඳ ආදායම් මාර්ගයක් ලබා දෙනවා කියන සාධික අපි දෙනවා वर्तमान रटे पवती तत्व समुक आर्थिक कलमणाकरणीमठ वर्तमान रजेट डोहकिव समय जन बलवेगे कुलपतिपेक्षक सुजीव सेन सिंह महता पवसन यद कुलपति मध्यमोकमी जनाधि දලදා පෙරහැරට ඒ සෞඛ්‍ය වාතාවරණය නුසුසුයි සම්පූර්ණයෙන්. ඒතර මොකද්ද මේ දෙබිඩි පිළිවෙත? දැන් මේ ආණ්ඩුවේ MCC ගිවිසුම මේ දුන්නු පොරොන්දු ඔක්කොම ආපහු කරනවා. MCC ගිවිසුම අත්සන් කරන එක අත්සන් කරනවා. මම ඕන අභියෝගයක් ඉදිරිපත් කරනවා. දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. මට අහන්න ලැබුණා රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ ඔවුන්ගෙන් හැර ගියායට කරුණාකරලා ඉක්මනින් නැවතත් එක්සත් ජාතික පක්ෂයට එන්න එහෙම නැත්නම් දඬුවම් දෙනවා කියලා මං හිතන්නේ ප්‍රමාද වැඩි එක්සත් ජාතික පක්ෂය දඬුවම් දෙන්න කණ්ඩායමක් ඉතුරු වෙලා තියෙනවද දන්නේ අපිට පේනවා කොයි දිස්ත්‍රික්කේ ගත්තත් අද උගත් බුද්ධිමත් උදවිය සියලු දෙනා ඉවත් කරලා අර කියපු ගණේ අර අස්සෝයි බූරෝයි කියපු ගණේ දෙවෙනි කණ්ඩායම තමයි පොදු ජන සම්දානේ බැසිල් රාජපක්ෂ මහත්තයාම කියන තේරීම් කමිටුවෙන් සමාජිකය තෝරලා තියෙන කියලා පැහැදිලිවම කියන්න ඕන වරාය විකුණන්න මත්තල ගුවන්තරබල විකුණන්න දූපත් විකුණන්න නැගෙනහිර ජැටිය විකුණන්න සෝෆා කිව්සම ගහන්න MCC එක ගහන්න සාකච්ඡා ආරම්භ කර ඔවුන්ගේ කාලේ මේගොල්ලෝ දික් කරන් යනවා ඇක්ස ගැහුවේ ඒගොල්ලන්ගේ කාලේ දික් කරයි ඇයි ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තියම තමයි විකිනීම අපි කතා කරනවා ඊළඟ අවුරුදු පහේදී ඔබ වෙනුවෙන් පාර්ලිමේන්තුව වැඩ කරන විදිය ඒගොල්ලෝ විපක්ෂයේ ඉඳගෙන කටයුතු කරේ ඔය කියන තුන් හතර දෙනා ආණ්ඩුව බෝල එවනකොට මේගොල්ලෝ ඉඳගෙන බැට් කරා මුළු කාල සීමාවම පාර්ලිමේන්තුවේ ඉඳගෙන කරේ ඒ කොන්ත්‍රාත් එක විපක්ෂයේ කාර්යභාරයක් නෙවෙයි කරේ ආණ්ඩුවට කඩේ ගිය එක තමයි කරේ අපිට පේන්න තිබුණා ගාල් එහෙම සමහර වෙලාවට සමහර නායකෝ සල්ලි බෙදුවා අපේක්ෂකයා පරද්දන්නයි ඒ අයට ඊළඟ මහමැතිවරණ ප්‍රතිරූපය හදාගන්නේ දැන් බලන්න ඔ මගේ ඩීල් එක මං ගාල්ලාසෙන් දිනාගන්න අන්න ඒ වගේ අනිත් අයත් ඉගෙන ගත්තොත් තම තමන්ගේ මැතිවරණ කොට්ටාසෙන් දිනාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ දේශපාලනඥයෝ කරපු අකටගතුකම් මොනවද දේශපාලනඥයෝ දීපු ගේම් මොනවද ගහපු ඩීල් මොනවද මේ ඔක්කොම ටික සාමාන්‍ය මහජනයා දැන් මේ වෙනකොට දන්නවා මේ මහ පොළොවේ අධ්‍යක්ෂ මත දැන් මහජනයා දන්නවා කවුද මේ පාර්ලිමේන්තුවට යවිය යුත්තේ කවුද යවිය යුතු නැත්තේ මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා අනිවාර්යෙන් ඒගොල්ලෝ තුනින් දෙකේ ආණ්ඩුවක් හදන්න ඕන කියලා පාර්ලිමේන්තුවේ තුනින් දෙකක් යන සෞදුරුනේ ආසන 150ක් ආසන 150ක් කාටවත් ඡන්දෙන් දිනන්න බෑ ඔක්සිජන් කාර් කම්පැනියක් කරන්නව පස්සේ හොයන් යනකොට ඔක්සිජන් කම්පැනිය දන්නේ නැහැ මේ කම්පැනියක් දාලා. බහු සමාගම දන්නේ නැතුව ඔක්සිජන් කම්පැනියක් දැම්මා. මහ බාරකාරයයි ඉඩමක්. ඒකේ තිබුණු ගස් 456ක් කැපුවා. අද වෙනතුරු කපපු එකෙක් නැහැ. හොරගම් කරගත්තු එකෙක් නැහැ. අන්න එහෙම මිනිම්ම ගොඩනගන එකක් හදලා දිනවා. සිංහල පැත්තට ගියම එකක් කියනවා. මුස්ලිම් පැත්තට ගියම ජනතාවගේ ඉන්න පැත්තට එකක් කියනවා. දෙමළ ජනතාවගේ ගිය පැත්තට එකක් කියනවා. මේ සියල්ලම කරන්නේ තමන්ගේ ඡන්දය ලබා ගැනීම වෙනුවෙන්. දැන් රටේ ජනතාවත් දන්නවා. ඒ වගේම ආණ්ඩුව දන්නවා දැන් පරාජය නියත බව. ඒ පරාජය නියතවා දැනගෙන දැන් එක එක පුරසාරම් කියමින් රටේ ජනතාව රවටමින් යනවා රටක් විදියට නිදහසෙන් පස්සේ මේ මොන දෙන 17 වෙනි මහ මැතිවරණය මේ මැතිවරණ 17න් අගෝස්තු 5 වෙනිදා මැතිවරණ ඉතිහාසයට එකතු වෙන්නේ ප්‍රධාන ප්‍රතිවාදියෙක් නොමැති පළමු මහ මැතිවරණය විදියට පිටිය හැදුවේ අපි මහමැතිසම කියන එක. පිටිය රකින්නෙත් අපි. පිටිය අපි හැදුවට පස්සේ මේක ඇවිල්ලා සෙල්ලම් කරන අය කියනවා අපිට එන්න එපා කියලා. අපිට නැවිත් ඉන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ පිටිය රැකගන්න බෑ. තව ටික දවසකින් ඒගොල්ලෝ නතර වෙන්නේ වෙලේ අපි නැත්තම්. ඒක ජනාධිපතිතුමා දන්නවා. ඒක අගමැතිතුමා දන්නවා. ඒ නිසා තමයි පිටිය රැකගන්න පිටිය හදපු අයට එන්න කියලා තියෙන්නේ. කුරුණෑගල බෝනක බාහුව රජතුමාගේ රාජසභා මණ්ඩපය කියන එක අද එල්ලාවල මේනාදංකම් මික අපේ පුරාවිද්‍යා චක්‍රවර්ති. උන්වහන්සේ පව ඇවිල්ලා දෙන්න කියනවා නම් මේක පුරාවිද්‍යා ස්ථානයක් කියලා. පුරාවිද්‍යා කොමසාරිස්තුමා කියනවා නම් මේක පුරාවිද්‍යා ස්ථානයක් කියලා මේකේ ඇතනින් එහා මොකද්ද ඉතින් දැන් මේක නීතිය ක්‍රියාත්මක කරන තර්ජන ගර්ජන වලට මූණ දුන්නා මේ රටේ හිටපු අග්‍රමිනිස්කාරතුමා මේ යහපාලන ආණ්ඩුව කාලේ දැන් එනවා අර බිල්ඩින්ග් එක කඩාගත්තයි කියලා බුවනක කියලා හෝටලයක නීතිය ක්‍රියාත්මක කරන්න
ඓතිහාසික මහනුවර ශ්‍රී දලිතා මාලිකාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුමල් පෙරහර ඊයේ වීදි සංචාරය කෙරුණා. එමෙන්ම මහනුවර ශ්‍රී දලිතා මාලිකාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුමල් පෙරහර අද රාත්‍රී 6:44 ට දින සුබ මොහොතින් වීදි සංචාරය කිරීමට නියමිතයි. පෙරහර මංගල්‍ය මහජන සහභාගීත්වයෙන් තොරව සිදු කෙරුණද සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලවලට ප්‍රමුඛ ස්ථානය ලබා දෙමින් විචිත්‍රවත් ලෙස වීදි සංචාරය කෙරුණා. දලතා මාලිකාවෙන් පිටත් වූ පළමු කුඹල් පෙරහර දලතා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය හරහා ගමන් කර නැවතත් ඩී.එස්. සේනානායක වීදියට පැමිණ දලතා මාලිකාව වෙත ගෙවතිම සිදු වුණා. මේ අතර රොහුණ මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍ය ඊයේ පසුන දිනටත් වීදි සංචාරය කෙරුණා. අලුයම 4 සිට දහවල් 12 දක්වා දේවාල භූමියෙන් පැමිණෙන බැතිමතුන් සඳහා ආගමික වතාවත් සඳහා සහභාගී වීමට අවස්ථාව සලසා දී තිබෙනවා. සෞඛ්‍ය අංශවල දැඩි උපදෙස් මත පසුගිය ජූලි 31 වෙනිදා සිට ආරම්භ වූ රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය එළඹෙන අගෝස්තු 4 වෙනිදා දියකැපීමේ චාරිත්‍රයෙන් අනතුරුව අවසන් වීමට නියමිතයි. ජාත්‍යන්තර මුහුදේදී පසුගිය 20 වනදා ගිනිගෙන විනාශ වූ බහුදින තීව්‍ර යාත්‍රාපේ සිටි තීව්‍රයන් 6 දෙනා මේකම තීව්‍ර වරාය වෙත පැමිණ තිබෙනවා. හලවතට නාවික සතුපුම් දහසක් පමණ එපිටින් ජාත්‍යන්තර මුහුදේදී ගිනිගෙන විනාශ වූ බහුදින යාත්‍රාවේ දීවරයින් ඒ පසුරුවේ ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ මීගමුව දීවර වරාය. මෙම යාත්‍රාව ගිනිබත් වූයේ පසුගිය 20 වනදා දහවල් 12:45 පමණයි. එම අවස්ථාවේ මුහුදේ කුණාටු තත්වයක් තිබී ඇති අතර ඒ හේතුවෙන් දීවරයින් දැඩි ලෙස අසරණ වී තිබෙනවා. මෙලෙස ගිනිබත් වූයේ වින් මැරින් එකනම් වූ දීවර යාත්‍රාවයි. මෙම යාත්‍රාව ගිනි ගැනීමෙන් පසු මෙහි නියමුව ඇතුළු පිරිස මුහුදට පැන පීනමින් සිටියදී එම යාත්‍රාවට නුදුරින් තිබූ බහුදින දීවර යාත්‍රාවක සිටි දීවරයින් විසින් බේරාගෙන තිබෙනවා. මේ සිදුවීමේදී මේ යාත්‍රාවට හැතම දෙයක් ඈතින් තමයි මම හිටියේ. එකපාරට මේ බෝට්ටු දිවිදරින් ගින්නක් වගේ ඇවිල්ුණා. මම බැලුවා බලපුවා ඒගොල්ලන්ගේ GPS වැඩ කරන්නේ අපේ GPS එකේ. මම ඒ නිසා ඉක්මන් කරලා අපේ බෝට්ටුවෙන් පුළුවන් තරම් ඉක්මනට ඒ සිද්ධියට යන්න ගියා. යද්දී බෝට්ටුව ගිනි අරගෙන ඉවරයි මේගොල්ලෝ ඈතින් පීන හිටියා අපි දැක්කා. ඊට පස්සේ මම මේගොල්ලෝ අපේ කට්ටියගේ උදව් අරගෙන ලණු දාලා මේගොල්ලන් කොහරි උඩර ගත්තා. අරන් ජීවිතේ බේරගත්තා මේගොල්ලන්ගේ. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ හලවත ඉරණවිල ග්‍රාමයේ දීවරයින් වන ජූඩ් ප්‍රීති, දිලිප් සනිර, සුනිල් රණසිංහ, දිනෙත් සංකීත්, චන්දර ප්‍රනාන්දු සහ සුසත් ප්‍රනාන්දු යන දීවරයින්. මෙම දීවරයින් මීටර් සති 3කට පමණ පෙර මේගමුව දීවර වරායින් දීවර කටයුතු සඳහා පිටත් වී තිබුණා. මේගමුවේ දීවර ව්‍යාපාරිකයෙකුට අයත් මෙම යාත්‍රාව පැයක් ඇතුළත මුළුමනින්ම ගිනිගෙන මුහුදුබත් වූ බවයි දීවරයින් ප්‍රකාශ කළේ. අපි මෙහෙන් ගිහිල්ලා මේ මාලදිවයිනේ ඉන්දියා බෝඩර් පාස් කරලා ජාත්‍යන්තර මුහුදට ගිහිල්ලා දවස් 7ක් පන්න කරා. පන්න කරලා එහේ මාල නැතිඳ අපි මේ පොඩ්ඩක් උතුරු පැත්තට දැම්මා. ඒ උළුණු සරයි වැස්සක් තිබුණා. ඉතින් එකපාර දුමක් ආවෙන් ඉන්නවලේ. ඒතරො ගින්දර ඇවිල්ලා ඉවරයි. නිමන්න බෑ. ගින්නනේ. මේ යාත්‍රාව ඇනියට ඉස්සරහට එලා ඉන්න බෑනේ. කාවිටික බැඳගෙන 6 දෙනාත් එක්කම මුහුදට පැන්නා. මුහුදට පැනලා හක්කලා අපි පාවි පාවි හිටියා. ඊට පස්සේ යාත්‍රාව ඔහොමම පාවි පාවි ගියා. ඊට පස්සේ මාමගේ යාත්‍රාවේ කට්ටිය එළියට ඇවිල්ලා තියෙනවා. එල්සේ ලනු දාලා හක්කලා ආපු ගාම අපිව ගත්තා උඩට. ඉතින් කරගන්න දෙයක් නැතු වුණා එච්චර තමයි ඉතින් කියන්න තියෙන්නේ අපිට හිතුන්නේ නැහැ බේරෙන්න පුළුවන් වෙයි කියලා ඒත් ඉතින් දෙවියන් වහන්සේ කැමැත්තනුව අපි බේරුණා
එත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වෙනවා දවස නුසුම් කරන තවත්පුවක් දැනගන්න එක්වන්න www.cnews.lk අපගේ වෙබ් පිටුවට ජලිතම මෙම රාත්‍රී 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න वीडियो गाने मुलिन में देने का न मैं मस्ती नो क्लिक करना।